නිදස්වීම ගැන ඉතාම සන්තෝසයි. මම නම් මේ ආණ්ඩුව යටතේ ඇත්තටම ලෑස්විලාම අයියාවේ ඇතුළට යන්න කියලා. නමුත් ඒක එහෙම දෙයක් නෙමේ වුණේ. මම සියලු දේවල් ලෑස්ති කරන්න ඇඳුනුත් ලෑස්ති කරන් ආවේ. නමුත් අධිකරණය ගැන විශාල විශ්වාසයක් ගෞරවයක් ඇති වුණා. ඇතෙම්ම ගරු විනිසුරුතුමා හරියටම අවබෝධ කරගත්තා මේක තනිකරම කූට විදිහට හදපු උපක්‍රමශීලී නඩු නිමිත්තක් විදිහට. මොකද මට ඒ මගේ රාජකාරි අවිය නිකුත් කරලා තිබුණේ ආරක්ෂක අමාත්‍යාංශය හරහා ආණ්ඩුවෙන්මයි. ඉතින් ආණ්ඩුව නිකුත් කරපු ආයුධයට මම වසර දෙකක් ලයිසන් ලබාගෙන තිබුණා, වසර තුනක් අමතක වෙලා තිබුණා. ඉතින් ඒක කරන්න නියමිත වෙලා තින්නේ මගේ PSO මහත්තයාට, ආරක්ෂක නිලධාරි මහත්තයා තමයි ගිහිල්ලා ඕක කරන්නේ. හැම විටම වෙන අවස්ථවලදී කොහොම හරි අතපසු වීමක් වෙලා තිබුණා. ඒක බොහෝ අයට වෙලා තියෙනවා. අපේ පාර්ලිමේන්තුවේ 225 අතර ඒ වගේ අතපසු වීම වෙනවා. ඒ කියන්නේ ඒක නිකන් ඔය මේ වාහනවල ලයිසන්, රේඩු ලයිසන් වගේ දේවල් අමතක වෙන දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ දෙයකට මෙහෙම අරන් ගිහිල්ලා මෙහෙම ආණ්ඩුව සහ පොලිසිය දරපු උත්සාහය ගැන මම පුදුම වෙන්නේ නැහැ. මොකද මේ ෆිල්ම් එකේ ටේලර් දෙකක් ඉස්සෙල්ලා ආවා. පළවෙනි එක චම්පික රණවක රාජිත සේනාරත්න, ඊට පස්සේ රංජන රාමනායක, ඊට පස්සේ මේ දෙන්නා ටේලර් එන්න පුළුවන්, ෆිල්ම් එක පෙන්වන්න පුළුවන්, හිරුනිකාටත් එනවා කියලා ආරංචියක් තියෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් මේ ක්‍රමයක්, මේ පරිගැණීමේ ක්‍රමය. ඒ කියන්නේ කිසිම දෙයක් නැත්නම්, ගෙදර තියෙන ටීවී එකට ලයිසන් නැත්නම්, ගෙදර තියෙන වාහනයකට ලයිසන් නැත්නම්, ගෙදර තියෙන මේ රාජකාරී අවියකට ලයිසන්, ඔය වගේ දෙයකට හරි ඇතුළට දාන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් ඒක හරි ගියේ නැහැ. ඉතින් මම මාධ්‍ය වේදින් ඉස්සුතුන් දෙනවා. මාධ්‍ය මට මුල ඉඳලම පුදුම සහයෝගයක් දුන්නා. ඉතින් ඒ සහයෝගයේ ප්‍රතිඵලද ලැබිලා තියෙනවා. මට නිදහස හම්බුණා. ජනවාරි 17 වෙනිදාට මේ කල්ගියා නඩු දිමිත්ත. ඉතින් මම හිතනවා මම ඉස්සුතුන්ත වෙනවා අධිකරණයේ ගරු විනිසුරුතුමා බොහොම බුද්ධිමත්ව මේ தත්ත්වයේ තීරුම් ගත්ත, මේ කූට උපක්‍රමයේ තීරුම් ගත්ත එක නම් ඉස්සුතුන්ත වෙනවා.